අයිබුවන්! ඔබට සුබදවසක් වේවා. එතින් අපි අද මේ වීඩියෝතුළුන් කතා කරන්නේ ගොරු බක්්‍රෙන්න් ගැලවීම පිළිබඳව. මෙහිදී තරුණයන් නාවේක ශිලි වන අතර බොද්ධිමතුන්ට නිසි තැන නොලබී යනවා. එතින් එවගේම විශේෂයෙන් කොඩාදරුවන්ට අපල කාලයක් ගැෙනදීම සහ උදඝෝෂණ ගෙටු මතුවීමමත් මෙහිදී සිදුවනවා. තින් ඔබතු මතකරනට කැමති ඔබ වමතපු චනල සස්கி්‍රයි් කල ැතිනම් දැම්ම සබස්கி්‍රයි් කරන්න. මෙවැනි චෝති්‍යමය වட்டிිනා වඩියෝල් ලදසනින් දන ගනීම සඳහා බෙල්ලකනයද ක්‍රියත්මක කරන්න. ජූලි විසින් හමවැනි දින වක්්‍ර බවට පත් වූ ගුරුග්‍රහයා පොරමාස පාගட்டு අසන කාලයක් වක්‍රම සිට නොෑම්බර් විසි හතරවැනි දින හතරයි කිස්තුුනට වක්ක්‍රේෙන් මිදි නිවෘත්ත වන අතරම නොඇම්බර් විසි දෙවැනිදින හතරයි විසි හයට බුද්සිකෘු යුද්ධයෙන් මුද පරදසිෙකුරුට ජයල් ලැබීම සිදුවෙනවා. ඉතින් මේ සතියට අදාළව වෙන ග්‍රහමාරුවක් සිදුවන්නේ නැහැ. එවගේම විසි හතර වැනිදා සිට ඉදිරි සතියට අදාළව සිදුවන වෙනස්කම් මෙසේ කියන්නට පුළුවන්. ඉතින්නේ යනු සලකා බලමින් ඉදිරි සතිය තත්ත්යන් කවරෙද අපි දැන් බලමු. මෙයට සමගාමීව නොුවබර් මාසයෙහි ආසන්නම සිද ව ග්‍රහච්චලිතයන්ද සලකා බලන්නට අවශ්‍ය වෙනවා. පොදුවේ සයලු කරුණු සලකා බලන කල්හි, ගුරුතරුවලෙසින් ප්‍රගට ආගමකට දහමට පූජත්තෙට මුල්තන ලබා දෙෙන ගොරුහවත් ්‍රහස්පති ග්‍රහයා තම තුබලබවින් අත්පිදි. නිවෘත භාවයට පත්ත හිසෝසවන අත්තරම ඥානයට බුද්ියයට ලේඛනයට අධිපති බුදුග්‍රායා. ද කලාවට අධිපති සුකුමල ග්‍රහ වූ සිකුරුට පැරදි එන් සිකුරජය ලබන විට සිදුවන්නේ කුමක් දැයි විමසිලිමත්තු බලන්නට අවශ්‍ය වෙනවා. ලංකා කේන්ද්‍රවූ කුම්ம்பේ ලග්නවලට කෙසේ වෙතත් රජත්තයට රජ සභාවට රටට කවරනම් දෙයක් අත්කරද අවධානය යොමු කරන්නට ඕනේ. ලංකාකේන්ද්‍රයේ දසවෙන්න රජ නියෝජනය කරන විට හතරවන්න විපක්ෂ නියෝජනය කරනවා. හතරවැන්නේ රතුග්‍රහය වූ හිතුවක්කාර කළබලකාරේ කුජ සිටිනවා. එයට ඉදිරියෙන් රවි බුද් සිකුරුග්‍රහයන් දසවැන්නේ සිටිනවා. කුජ ඉන්නේ ද සිකුරුඩො අයත් ෘෂභ රාශයේ කුජ සිකුරු සඳුග්‍රහ දෘ්ටයක් ද ඇති වෙනවා. විපක්ෂය බලය ශක්තිමත්වීමෙන් රටපුරා උද්ඝෝෂණ කල්බලකාරී තත්ත්යන් වාර්තනය වනවා. ඉතින් තරුණසිත් සතන්හි ආේගශිලි බවස්මතුවීමෙන් නොේ කරගල ගැටුම් වර්ධනය වනවා. කාම ඔපරාධ ලිංගික හිංසන පාතල ක්‍රියරම් ක්‍රියාකාරකම් ඉස්මතු කරනවා. රජේද තම බලය ආරක්ෂා කරගන්නට විවිත උපක්‍රම භාවිතා කරනවා. බුද්ධිමත්ක කටයුතු කරන්නට පෙළගස්සන බුද්ධ සිකුරුට පරාජය වී දසවැන්නේ සිටිනවිට බුද්ධිමතුන්ට නිසිතැන නොලැබී යනවා. ඇතැම්මයිගේ බුදධිය හීනවීමෙන් කරන කියෙන කටයුතු ප්‍රකාශ සමාජයේ දෝශ්‍යදර්ශනයට ලක්වෙනවා. ක්්‍රභවින්මතන ගුරග්‍රහයාද දෙවැන්නේ සිටමින් දහවැන්න දකින විට එහිසිරින රාජ්‍යකාරක රවිග්‍රායාද කොජගේ තෘෂ්ටයට ලක්විම හේතුවන් කුජ තමසිතැங்கி පරිදි தමවලයමුදහැර අස්ථාවබවක් රට තුළ ண்මාය කරනවා. දෙනண்டෙන හලயானන ජනතාවගේ ගැතலු ஆර්ථිகாර්පුද විසඳால்ලන්නට රජ්‍ය ஆපහොසත්වන්නේ மூලංශවල පවතින දුර්வලதாාවேன். எතින්ந்தොலොස්සන්නේද පදුජනතාව නිියෝජනෙක් කරන සැස්සුරු මකරේ නිවෘත වී සිටිමින් හතරවැන්නේ කුචිගේ දෘෂ්ටියයට ලක්ගෙනවා. පොදුජනතාවත් විපක්ෂය සමඟ හෝ පොදුව පෙරට බහින කාලයක් දැන්උද වෙලා තියෙනවා. කාලපුුණ විපරයාස ලොව රටවල්වල භූ්චාලන රිියානතුරූ විධ රටවල රාජචනායකෑන්්ඩ බලතල අහිමිවීම පෙන්නුම් කරනවා. ඇතිවේ තිපෙන විෂම ග්‍රහ්චලිතයන්හි තත්ය හේතුවෙන් කොඩා දරුවන් ආරක්ෂා කරගන්නට සියල්ලෝම විමසලිමත් වියයුතුයි. කුජ සික්කුුණු සඳූ එක්ව තම කාම බලය මුදාහරිනු ඇතිබෙවින් එසේ සිදුුවනවා. පොදුවේ ග්‍රා තත්වයන් මෙසේ වනමට නොවම්බර විසි හතර වින්දා සිට දැසම්බර පළමුුණ දින දක්වා කාලය වූ ලක්න වශයෙන් රුෂිප කටික සිංහ තුලාවෘෂ්ික මකර කුම්ඹ ලක්න හිමියන්ට ශුභ පලත් සිසු ලක්නවලට මිශ් පලාත් උදා කරනවා. පොදුවෙන් ලක්න තොළහට මෙෙන මෙ අකාරයේ පලාපලයන් ගෙන දෙනවා. ඉතින් අපි දැන් බලමු හෙමොන වද කියලා. මෙේෂ ලක්නය. මේේෂ ලක්නේ නුපන් ඔබට මේ කාලය තුළ දීන්තිමෙන් ගැටලූ ස්මතු කරනවා මේේෂු ලක්නෙහිම ඔබගේ රහු ලක්නගතව කුජතවන්නේ කේතු හත්වන්නේ රවිබෝදධ සිකරු සඳූ අටවැන්නේ ශනි දසවැන්නේ හා ගුරු දොලොස් වන්නේ වෙමින් ගෝජරවන සතිය ඔබට මෙසේ. ගුරුග නිියෞෘ්තවීමත් පවතින ග්‍රහචාරයක් අනුවගේ දොළ උත්ස අවස්ථා ඇතිවීම පවල් හෙසතුළ සමාධානය ඇතිවීම හදිසේ නමුත් නැතිම ගැටලු ඇතිවේ හැකි බැවින් ප්‍රවේශම් වන්න. ජනභවිතේතිය සැකිලිමත්වීම වැදගත්තෙනවා ශ්‍රී පර්ශීය විශෂ අවධානයට ලක්වන සතියක්ත වනවා. විවාහකාරක හා හත්තන්න අධිපති සිකුරු රවි බුද සමග අත වන්නේ ගමන් කරනු බැවින් එක්මන් විවාහයන්ට ඉට ඇති වෙනවා. දනස්ථානයක්ත් කර්මස්ථානයත් කුජහා ශනියට ලක්වතිබෙනවා.ඉවසෙන් සහනය ලබෙනවා. වියදා මංශ වැඩිකරනවා පවතින කර්මාන්තහා ව්‍යාපාරංශ සාර්ථක කරගත හැකි වෙනවා. එසඳහා උුනන්දුු වෙන්න. කළලාහා විද්‍ය අංශල ඉගෙනගන්නා දරුවන්ට යහපත් වෙනවා. මතක ශක්තයේ දුර්බලතාවයන් ඇති වෙනවා. නිදන්ගතරෝක ෂ්ණරෝග මතුවවෙ හැකි ස්නයිරෝගීට ප්‍රවේශම් වෙන්න. ඉතින් නිසඳහා පිළිවෙටලෙස රාත්‍රී හතාත් තට තර කාලේදී බෝධිමක්ෂයක් සමිපයහින්ද මෛත්‍රී භාාවනාම වටරන්න. නිරෝගි බවත් මානසික සෝයත් අත්වේවි. ඔබගේ ජයංක වන්නේ අංක හතර සංකහත්ත ජෛදිනවන්නේ අඟහරුවාද සහසිකුරාද ශුගවරණය වන්නේ ලාරත්තුපාට සහස්සදුපාට. ෘෂාලක්නය ෘෂපලක්නේ නුපාන ඔබට මේ කාලෙත්තුළ පියදම් මෙහලට යනවා ඔබගේ ක්‍රාපෙල ගැස්ම මෙසේ පවතිෙනවා. කොජ ලක්නේ කේතු හයවැන්නේ ප්‍රවිපුද සිකුරු සඳහත්වන්නේ ශනි නමවැන්නේ කකු එකක්ලොස්වන්නේ රහු දොලොස් වන්නේම ගෝට වෙනවා. කාරේ පවුල බවක් සතිය පුරා පවතිනවා විශේෂ උත්සවා අවස්ථාවන්ට සම්බඳවන්නට සිදු වෙනවා. සමජයේ කරුසලකිරි ලැබිය හැකි වෙනවා හිත මිතුරන්ගෙන් උද උපකාර ලබන්නට හැකිියාව පවතිනවා ඔඕුනන්තුවා උදයෝගේ නිසා අතපස. වැද කටඩතු පවා හිට කරගන්නට හැකිියව් පවතිනවා. හත්තන්න රවිබුද සිකුරු සඳගෙන්යුක්ත වෙනවා. ගුරු එක්ුලොස්වැන්නේ නිියවෘත වෙනවා මංගල කටයුතු සපපල වෙනවා. රා සම්බඳ තවයන්ටද ඉඩකඩ සහිත වෙනවා. ප්‍රවේශන්ම සන්නමයෙන් කටයුතුන්න කොළොෝ තවදානම් වෙනවා. රැකිරක්ෂා හාවෘතීමේ අංශ සාර්ථක කරනවා ්‍යාපාර කර්මාත වැඩි දියුණු වෙනවා ආදායම් සාර්ථක වන අතරම වියගම්ද තරමක් කියලා යනවා. ඒගෙන ගන්නා තුදරුවන්ට හොඳට ඉගෙන ගන්නට හා ජයග්‍රහණවලද භාස්සනාව ඇති වෙනවා. සුළුසුලු වසනේපයන් පැවතියත් එතරම් මසේරවෙන්නේ නැහැ. අගමික කටයුතුවල යෙදෙන්න්න ඉටු දෙවියන් පොදන්න එවා ඔබට ශුභ වේවිී. ඔබගේ ජයංක වන්නේ අංක දෙකස අංක තුන ජයදදිනවන්නේ බාදාදා සස්සිකුරාදා ශුභ වන්නවන්නේ ලා කොළ පැහැ සහ රෝස පහය. මින්තුන ලක්නය? මෙතුන ලත්න්නේ னுපන් ඔබට මේ කාලයල් මිශ්්‍ර පල සසාහිතයි. ේතු පස්වන්නේ රවිබුධසිකුරු සඳෝ හායවන්නේ ශනි අට වන්නේ කුරු දහ වන්නේ රාහ එක් කොළොස්වන්නේ හා කුජ තුොළස්වන්නේ වෙමින් උදාාවனை. දිනිසතිය ඔබට විශ්්‍රපල සහිත වනවා. ஒருුම එමිකම් දෙපළවට පැවැති බාධක දුර්வை යනවා? යම්යමෝ අස්ථාවල නොසිතෝ මාරසික පේඩனைයන්ට මොහුණ දෙන්නට සිතු වෙනවා. පෙතුම්ට කැටලු මතුීමෙන් හා බාදකවලට ලක්වීමෙන් බැදීම්බලට බාදා මතුවෙනවා. අබහ විවාහ වලට බාධක මතුවෙනවා. ප්‍රමාධවීන් සිදුවෙනවා. විවාහකායට විවාහදිවිය රැකගන්නට දැඩී උත්සාහයක් ගන්නට සිදු වෙනවා. රැකයා ව්‍යාපාර කර්මාන්ත හොඳින් පවත්තාගෙන යන්නට හැකි වෙනවා. ආදායම් තත්ත්ය යහපත් වෙනවා. නොසිදුව බෙලාවන්හි වියදම් මෙහලා යනවා. එකනගන්නා දරුවන්ට හොඳයි. ෂනි කුජ දශාත්‍රදශානම් පිළිවෙත් සපුරන්න. රෝගස්ථානගතව රායන් සිව් දෙෙනකු වෙනවා, සැනසුරුද අටවැන්නේ වෙනවා. ශරීරා ්‍යන්තර අසනීප මුත්‍රා අමාරු ස්නායි රෝග ඇතිවෙනවා. එසඳ පිළියප ලෙස නොමක්‍රා පූජාවක් පවත්තා ආශිර්වාද ලබන්න. ඔබගේ ජයංකය වන්නේ අංක පහ. ජයදිනවන්නේ බාදාදා අඟහරවාද ජයවර්ණවන්නේ කොල සහ කහ පැහයන්. කටක ලක්නය. කට කලක්නේ නුපන්න ඔබට මේ කාලය විදිස්කමන සඳහා ශුප වෙනවා. කේතු හතරවැන්නේ රවිපුුද සිකුරු සඳ පස්වන්නේ ශනිී හත්තන්නේ ගොරු නමවැන්නේ රාහු දසවැන්නේ කූජයි කොලොස්වෙන්නේ වශයෙන් ග්‍රහ ෝචරෙන් සිදුවන සතිය ඔබට මෙසේය. බොමී සම්බන්ධ වාසී සැසෙනවා. ගැහැනු දරුවෙකු සම සම්බන්ධ උත්සවයක්ින් නිවසේ පැවත්වෙනවා. මෙතෙක් කරගෙන වැඩකටයුතු නම මෝනුවරකින් කරන්නට ඉදිරිපත්වෙනවා ආගමික ගමනක් සඳහා ආරථන ලැබෙනවා ප්‍රමා. ඳපු විදෙස්කමන් කඩිනම් වෙනවා පෙෙන්මතුන්ගේ සිතුම් පැතුම් සාර්ථක වන සතයක් වනවා පතල් හා කණ ාශ්්‍රිතාං ශවරීන් වාසි සැලසෙනවා. මංගල යෝජනා තරමක් ප්‍රමාද වෙනවා නිසි අයස්සීම. සීමාවඉක්ම ගියායට විවාහයට ඉඩ සැලසෙනවා. ඉවසීමෙන් වැඩ කිරීම නිසා විවාහ සමධතා සුර කෙනවා. බාධක කැටලු හවාත් ෘ්ට්‍යආංශ හොඳින් කරගෙනයන්නට හැකි වෙනවා. කර්මාන්තය ව්‍යාපාරහා නව නිපෙුම් සාර්ථ්‍යක කරනවා. ආදායම් සමදත්වය පවතිනවා. ඉගෙන දන්නව දරුවන්ට කලා විද්‍යා රසායින විධංශවනින් දක්ෂතා තැක්විය හැකි බලයක් සහිත වනවා. රෝගපීඩා අඩු යහපත් සෞඛ්‍ය තත්ත්යක් පවතිනවා. ඇසඳා පිළියප්තු ලස ජයපිරිත සීවලිපිරිත නිතර භාවිතා කිරීමෙන් කාර්සිතිය සැලසෙනවා. ඔබගේ ජයංක වන්නේ අංක පහස් සහංක නමය ජයදිනවන්නේ සඳුදාසාහ බ්‍රහස්පතින්දා ශ්‍රුප වන්නවන්නේ ක්‍රීම් පාට සහගාපාට. සිංහ ලක්නය. සේටලන්නේ නුබන්න්න උබද මිකාලය තුළ ඔබගේ අතිහපන්යට බාධාව ඇතිවෙනවා. පවතින ප්‍රාචාරය මෙසේ වෙනවා. කේතු තුන්වැන්නේ රවිබුධ සිකුරු සඳුහතරවැන්නේ ශනිහායවැන්නේ ගුරු අටවැන්නේ රහු නමවෙන්නේ කුජ ගහවැන්නේ ගමන් කරන හිදිරි කාලය ඔබට මෙසේ. සිකුරුගේ බලවත්වීමත් ගුරුගේ නිියුත්්තවීමත් සමඟ ඔබගේ වාසස්ථානය බලවත් වෙනවා? නමදිවාස ඉදිකිරියම් බිලදීැනීමම් අලුත්වැඩියාවන් යන අංශ සාර්ථක කරනවා. නැද හේතමිතුරු සමඳතා ගර්ථනය වනවා. ප්‍රිය සම්භාෂන උත්සව යදන කාලයක් වනවා. බොහො කටයුතු සපලවීමෙන් ප්‍රීටෙන් සතුටින් ඉන්නට හැකිවෙනවා. මංගල යෝජනා සාර්ථක කරගත හැකිවෙනවා. විවාහකයක් නතර සමග ඇති වෙනවා. උනන්තුව කැපවීම හඉදිරිපත්වීම නිසා බෘර්ධය අංශ රැකයා වැඩිදියුණු කරගත හැකි වෙනවා. කර්මාන්ත ව්‍යාපාර හොඳින් කරගෙනයන්නට හැකිවෙනවා. ආදායම් තත්ත්වය සමවෙනවා. එගෙනගන්නා දරුවන්ට බාධක මතුවෙන්නනැහැ වක්‍රපුූ ගුරු නිියුක්්තවීමෙන් උසස් පළලබෙනවා. අත්පා වේදනා වාතාමාරු බඩ පුරවා දැමීම වැනිස්සුරු අසනීපු මතුකරනවා. ඇදිනේ සඳහා පිළිවෙත් ලෙස ගුරු ෝක්ෂණ දින එක, අසරන අයිකුට අහරහා ඇඳුම් පැඳුම්ඹලින් උපකාර කරන්න. ඔබගේ ජයංක වන්නේ අංක තුන සංග පහ ජය දවස් වන්නේ ඉරිදාසාබ්‍රාස්්පතින්තා ජයවරණවන්නේ ලාර්තු සහ කහ පාට. කන්න්‍යයාලක්නය ක්‍යලක්නය නුපන් ඔබට මේකා ඇතුළදී පෙෙන්මත් දරූපත් සිදුුවනවා. කණ්‍යයාලක්නය උපන් ඔබට කේතු දෙවන්නේ ප්‍රවිපුද සිකරු සඳුතුන්මන්නේ ශන් පස්සන්නේ ගුරු හත්තන්නේ රහු අටවැන්නේ කුජ නොමවැන්නේ ගමන් කරන ඉදිරිකාලය ඔබට මෙසේය. ඔබගේ කේන්ද්‍රෙහි කුරු යුත්්තවන්නේ වෙක්‍රමස්ථාන ගතවයි. ජෑග්‍රහි සිකුරුද මෙහි සිටිමින් පවුලේ සුබසක උදාකරයි. නෑහිතමිතුරන් මෙන්ම අසල් විසි අයසාමගද ශක්තිමත් සමදතාවයන් ගොඩනැගයි. උසස් සයිගේ උදවඋපකාර ලැබි මත් ගමන්බිමන්වලින් හොඳ ප්‍රතිපිලයක් සැලසෙනවා දරුපල අපපේක්ෂා කළයියට පිම්මත් දරු සම්පාත් හිමි වෙනවා. නීතිමේ ගැටලුවලිත් සහනය හිමි වෙනවා. සාර්ථක මංගල යෝජනා සැලසෙන අතර අඹුසමි සමගේද වර්තනය කරනවා. රැකියක්ක්ෂාස්ථානවලින් සහනය ලැබෙනවා. ව්‍යාපාර කර්මාන්ත අංශවලින් නාදායම් ලැබෙනවා. ඉක්ගෙන ගන්නා දරුවන්ට අධ්‍යාපන කටයුතු පාදක්කකින් තොරව කරගෙනයන්නට හැකි වෙනවා. නීරෝගිමත් ශරීර සෞඛයක් පවතිනවා. ඔබගේ ජයංක වන්නේ යංක තුන සංක හත ජය දිනවන්නේ අඟාරුවාදා සහ බ්‍රහස්පතින්දා ශුභවරණවන්නේ ලා රතු සහ රන්වන් පැය. තුලා ලක්නය. ලක් මේේ නුපන් ඔබගේ අමුසමි මත බේද හටගන්නවා. තුළ ලක්න ඔබ්බගේ කේතු ලක්නේ ්‍රවිබුද සිකුරු සඳු දෙවැන්නේ ශනි හතරවැන්නේ ගොරු හයවැන්නේ රහ හත්වන්නේ හා කුජාටවැන්නේ ගොචචර වෙනවා. තුන්වෙන්න හා හායවැන්න අධිපති ගොරු නිියුද්තවීමත් ලක්්නාධිපති චය ලබා දෙවැන්නේ සිටීමත් සමඟ පැරසතයට වඩා උසස් පවක් එෙන දෙනවා. කතාාවෙන් ප්‍රියාවෙන් අනයිගේ සහය ලැබෙනවා. පවුලේ සමග ඇති කරෙනවා. ඇතැම අවස්ථාවල අන්න අයත් ඔබ මුලා කරනු ලබන බැවින් ටිකක් ප්‍රවේශන් වීම වැදගත්තනවා. කෘෂිකර්මහා සත්්‍ය ගොයිපල කරනයට ශුබයි තීන්දු කරගත් අවාහ විවාහ කටයුතු එලෙසින්ම සිදු වෙනවා. අබ සැමි සමඳතාවලට බාධක මතුවෙන්න නැහැ. රැකිරක්ෂා කටයුතු සුපුරුදු ලෙසින්ම කරගෙන යන්නට හැකි වෙනවා. නාව කර්මාන්ත ආරම්භයට සදුසුයි. මිලමුතල්ලාබ හෙමිවෙයි වියදම් තරමක් වැඩිවෙ, අධ්‍යාපනය ලබනදරුවහට ශුබයි මත්තකෂ. ක්තියද රන්දාා පවතිී. උදරගත අසනීප සුළුවෙන් ඇති වෙයි. ලේගමන වේගවත්තා අය ප්‍රවේශම් වන්න. හදවත් රෝකින් නිසි ප්‍රතිකාර නීමිත ලෙස ලබාගන්න. ඉතින් ප්‍රෝගි වූ අයට පිහිට වෙන්න උපකාර කරන්න ඒවා ඔබට ශුභවෙයි. ඔබගේ ජයංක වන්නේ අංක දෙක දිනවන්නේ සිකුරාදා සස්සන සුරාදා ශුභ වන්න වන්නේ රෝස පාට සහලා නිල් පහය. රෘෂික ලක්නය. “ ක්න පා ොබට මේ කාලෙක් තුළ මානසික සහය ලැබෙනවා ර ලක්නම ඔබගේ ලක්න බාවයහි රবি පුග සිකරු සඳද ශනි තුන්වැන්නේද ගුருු පස්සන්නේද රහු හයවැන්නේද குුජ හත්තන්නේද ේතු දොළොස්මන්නේද ගමන් කරන ඉදිරි සතිය மிිශ්්‍රු පලසහිත සතියක් පනවා ගතපු කාලයට වදා යහපත්තු සතයක් කුදාවෙනවා මෙතෙක් දරපල ආහිමි වූයේ නම් එසඳ සුභලකුණෝ පෙන්නුම් කරනවා සතුරු කරදර පාදක ඉවත්த்தනවා Hisස පැවති බරඉවත්ති මානසික සුවයක් නිරතුරුවම ලබෙනවා. දරුවන් වෙනුවෙන් යමක් කරන්නට ඉතිරි කරන්නට ඔවුන්ගේ තිීනවා සලස්සන්නට ඔබ උනන්ඩ වෙනවා ආහාර පානවලින් හිංගතාවයක් සිදුවන්නේ නැහැ. විවාාහ කටයුතුූ සාර්ථක වන අත්තරම අනියම් සබඳතාවයන්ද ගොඩනගෙනවා. සිකුරු ලක්නේ කුජගේ රාශයේත් කුජහත්තන්නේ සිකුරුගේ රාශ්යත් ගමන් කරමින් කාම සිතුවිලි වැඩික් කරනවා. ප්‍රවේශම් මෙන්න ධනස්ථාන ඉපති නිියුට්ධ වෙනවා ආදායම් හොඳින් ලැබෙනවා. රැකයාසුරක්ෂිත වෙනවා. ඉගෙනගන්නා දරුවන්ට සෑම අතින්ම සුභ පලගෙන දෙමින් ජයාත්තෙනවා. රෝග පීඩා දුරු වෙනවා නීරෝගේ සුව අත්තෙනවා. බොමල්ුවකදී පාන් පූජාවක් සිදුකර කතරකම දෙවියන්ට පින්ඩෙන්න්න. ඔබගේ ජයාක වන්නේ අංක දෙකසාග හත ජයදිනවන්නේ අඟහරුවා ද සාබ්‍රහස්පතින්දා ශුභ වන්නවන්නේ රත සහක් කහ පාට. ධනු ලෆ්නය. දනු ක්නේ නුපන් ඔබට මේකාලය ඌෂ්ණරෝග ඇතිවෙනවා. සනසරු ග්‍රහයා දෙවන්නේ ගුරු හතරවන්නේ රාහු පස්සන්නේ කුජ හයවැන්නේ කේතිෙක් කොළසන්නේ ප්‍රවිබද සිකුරු සඳදු ග්‍රහයන් තොළොස්වන්නේ ගෝචර සතිය මිෂ්්‍ර පලවනවා. පවදින ග්‍රාචාරය අනුව ඔබට උසස්ම පල අඩු කරනවා. වක්්‍රබූ ගුරු නිියෘත වන්නේ ද දොළොස් වන්නේ ෘෂ්ිකරාශය කෙන් රකරගනිමින්. අරම කල්පනා කාරීව උත්සාහයන උන්නන්දුවෙන් වැඩකර ගැනීමෙන් ජයසලසා ගත හැකි වෙනවා. මෙතෙක් ප්‍රමාද වූ විදෙස්කමන් බිමන් නික්මන් කරගත හැකි වෙනවා. යෝජත විවාහ කටයුතු එලෙසින්ම පවතිනවා. ප්‍රමාධයක් නැති කරනවා. රැකිරක්ෂා හාෘතිය කටයුතු අන් ශවල විශීෂත්වයක් ඇැතියන්නව වෙන්නේ නැහැ ිල මුදල් ලැබනත් වියදම් වැඩි කරනවා. තරමක් බාදක අවහිරතා සහිතව අධ්‍යාපන කටයුතු සිදුුවෙනවා රාහු දස අතුරදස නම් නීතිපතා රාත්‍රියයට චන්ද පිරිත කියන්න. ඕෂ්ණගත අසනී පවලට එඩකඩ සහිත වනවා. ඔබගේ ජයංකයවන්නේ අංකහත්තර ජයවන්නේ වන්නේ කහපාට ජෛදිනිය වන්නේ බ්‍රහස්පතිින්දා. මකර ලක්නය. මක්කර ලක්නේ නුපන් බට මේ කලේ තුළ සාර්ථක විවාහා උදාවෙනවා. ලක්නෝටිපතිය ලක්නේ නිවෘත්තව ගමන් කරන අතරම ගුරුතුන්වන්නේ රහු හතරවන්නේ කොජ පස්වන්නේ කේතු දහවන්නේ රවිබුදසිකුරුව සලූ ඉකළොස්වන්නේ යෙදෙන සතිය ඔබට මෙසේය. බගැන සමාජයේ තිබූ පිළිගැනීම හෙළ යනවා. ගඩු සැලෙක්ලි ලබන්නට හැකි කාලයක් වනවා ගැදනුදුරු පරිසරය උසස්ථත්යකට පත්කරගත හැකි වෙනවා. නිත්තර ගමන්බමන් නදන අත්තර එමගින් උසස් ප්‍රතිපලද සැලසෙනවා බූමීින් සම්බන්ධ කටයුතුලින් මාසි අත්වනවා උස සයගේ ආශ්්‍රයත් එමගින් ලැබෙන උපකාරත් ඔබේ තිබවිමඟ සාත්්‍යක කරනවා. උසස් සාත්්‍යකයි වාහයක් සලසෙනවා උගත් ගුණවත් සහකරවෙෙු ලැබෙනවා. රරක්ෂා අටයුතු සාර්ථකව කරගෙනයන්නට හැකි වෙනවා. තමාංශයන්හි සැමගේ සහය ලැබෙනවා. නවකර්මාන්තර් ව්‍යපාරැවලින් නුසස්ලෙස ආදායම් ලබන්නට නිමේතු මංශයන්හි ප්‍රගතිය ළඟ කරගන්නට හැකිවෙනවා. අධ්‍යාපනය ලබන දරුවන්ට තර්මක්වාදක පැවතියක් එතරම් අයයාහපත්තෙන්නේ නැහැ. යාහපත් චරීර සෞඛ්‍ය තාත්වයක් පවතිනවා සැනුසුරාදා දිනයක අසරන සතුන්ට ආහාර දෙන්න. ඔබගේ ජයංක වන්නේයංක තුළ සහංක පහ ජයදිනවන්නේ ප්‍රහස්පතිින්ද සහ සැසුරාදා ශ්‍රුප වන්නවන්නේ ලාකහා සහ ලානිීල් පැහැය. කොම්බ කොම්බ ලක්නයෙන් උපා ඔොබට මෙ කාලෙ තුළ ලොත්තරයි ජයල් හිමි වෙනවා. ගොඹලක්න ඔබට ගු දෙවැන්නේ කුජ හතරැන්නේ කේතුදු නමවැන්නේ රවිබූද සිකුරු සඳු දහවන්නේ ශනි දොලොස්වැන්නේ ගෝචරවෙමින් පවතින ඉදිරිස් සතිය බෙහවින්ම්ම සුබබලදායක වනවා. ඔබට දනස්ථානය වික්‍රමස්ථානය කර්මස්ථානය බලවත්තීමෙන් වාසිර වැසක් කත්තනවා. නොස්සිතු ලෙස ඔබට විධ පාර්ශ්වන්ගේ නුපකාරත්තෙනනවා පෘෂිකාර්මි කාංශ භූමිය ආශිතව වාසි සැලසනවා මෙදෙක් පැවති යම්යම් බාධක දුරවිී සිතේ. සිතේකති සතුට ප්‍රීතිය උදාකරනවා. පෙමතුන්ගේ ප්‍රාර්ථනා මල් පලගන්නවනවා. පවලේ යහපත උදෙසාක් කරන කියෙන බොහෝ වැඩකටය තුන් සාර්ථකත්වයට පත්වෙනවා නිසිවාය සපිරූ ඔබගේ මංගල සිහිනය සාර්ථකරගන්නට හැකිියාව සැලසිනවා ශුබදායික ආරංචිී ලැබෙනවා. රැකිනක්ෂ අදෂයන්හි ඔබට නිසතන හිමිවෙනවා නොසිතූලෙස ආදායම්මාර්ග උදාබෙනවා. කර්මාන්ත ආයුජනවනින් නුසස්ඵල ලැබෙනවා මුදල් තත්වය හොදායි. ලොත්තරජය ලැබෙනවා. ඉගෙනගන්නාදූ දරුවන්ගේ අධ්‍යාපනාංශ හොලින් සාත්්‍යක වනවා යහ පත්සෞඛ්‍ය තත්ත්යක් පවතිෙනවා නිරෝගෙමත් සධයක් වනවා. ඉතින් නිඩලද හැමවිටන අසරනායට උපකාර කරන්න. ඒ ඔබට ශුභ පලගෙනදේ. ඔබගේ ජයංක වන්නයංක දෙකසාංක දහය ජයවර්ණවන්නේ අහස් නිල්සා ක්‍රීම් පාටර් චයදිනවන්නේ සිකුරාදා සහස්සනස්රාදා. මීන ලක්නය නුපන් ඔබට සමාජයෙන් ගෞරවය හිමිවෙනවා. ලත්මාතිපති භග්්‍යස්ථානය නිියුෘ්ත වන අතර රාහු දෙවැන්නේ කුජතුන්වැන්නේ කේතු අටවැන්නේ රවිබුද සිකුරු සඳු නමවන්නේ ෂනය කොලොස්සන්නේ ගෝච්චර වන සතියමිශ්්‍රපලය උදා කරනවා. පෙරසතයට වැඩා යහපත් සතියක් මෙම කාලේ ඔබට උදා වෙනවා. මෙතෙක් වක්ක්‍රව ගමන් කළ ගුරු නිවෘ්ධවීමත් පුන්නස්ථානය බලවත්වීමත් නිසා බොහෝ අර්ශවතිින්. හොඳ ප්‍රතිඵල ලැබෙනවා. සමාල්ජ පිළිගැනීමට ගෞරුවයට පාත්‍ර වෙනවා පවුලේ ප්‍රකටව කටයුතු කරන කෙනා බවටද පත්වෙනවා. ආගමික වශයෙන් කරන කැප කිරීම දක්වන උනන් දුව ඔබේ තිවය තවදුරුටත් යහපත් කරනවා. සැසුරුගේ අයස්ථාන ගමන තරමක් මීන ලක්නේ අයියට ය අයහපත් වනුවත් පොදුවේ හොඳ ප්‍රතිඵල අත්වෙනවා. තුන හත... අධිපතියන් භාග්‍යස්ථාන ගතවීමත් ලක්නේ ගුරු බලවත්තේීමත් තුසස් විවාහයන් සැලිසෙනවා. රැකයා හා ආදායම් යහපත් වෙනවා, වෙදෙස්කතායගෙන් උදඋපකාර හිමිවෙනවා. ඉගෙන කන්ධා තුූදරුවන්ගේ සිතුම් පැතුම් මල්පලගන්නවමිත් නව නිර්මාන බෙහි කළහැකි වෙනවා. සුළ වශෙන් සෙම් ගති අසනී පැති කරනවා පොදුවෙනී ලෝකකිමත් සතියක් වනවා. ගුරුදුනයක සිල්ලතුනු දෙසා. ඔබට ඇැකියමක් ෝ ධර්ම පුස්තකයක් පූජා කරන්න. එ ඔබට ශුභවේවි. ඔබගේ ජායංක වන්නේ අංක එකසාක නමය ජෛදින වන්නේ පාතාල සහ බ්‍රාහස්පතින්දා ශුභවරණවන්නේ කහපාට සහ තද කොළ පාට.